අපි දිනලද පෙරදිලද දිනලද පෙරදිලද ආලෝක ඒ පාර සූදු කෙලින පටන් අරන් නේද ඈ ඒකනේ මේ දිනලද පෙරදිලද කියලා අහන්නේ හනේ අපේ සූදු අපේ බල්ලටවත් එපා මම මේ කල්පනා කරන්නේ ජිනීව වැඩේ ගැන සමහරු කියනවා ජිනීව වැඩේ දිනලලු සමහරු කියනවා පෙරදිලලු මොනවද අපේ වෙන්නේ දිනලද පෙරදිලද අහනවා ඇත තමයි ජිනීව සූදුවක් අද 2021 මාර්තු 24 බදාදා සතිමැද්ද කියනකොටම ගම්මැද්ද මතක් වුණා මතකනේ ගම්මැද්ද ඉන්ටර්නැෂනල් මහරජා මාධ්‍ය ජාලය ගම අත්පත් කරගන්න සොඳුරු මොහොත ගම්මැද්ද කල්චරල් සෙන්ටර් පාත්ෆයින්ඩර් මිලින්ද මොරගොඩ ඇලයිනා ටෙප්ලිට්ස් ඇමරිකානු තානාපති කාර්යාලය ඇමරිකානු රාජ්‍ය මේ පැත්තේ ගම සමග පිළිසඳර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පාත්ෆයින්ඩර් මිලින්ද මොරගොඩ ඇලයිනා ටෙප්ලිට්ස් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඇමරිකානු රාජ්‍ය චීනු ඔලුව කසකස පංගු බෙර ගන්නවා බාග්ලේ නරේන්ද්‍ර මෝඩි එක්ක කළුවදානි එක්ක ඉන්දියානු පංගු බෙර ගන්න. එච්චරයි. ඊටමත්ම මාරාන්තික මොහොතක ඔබට ආයුබෝවන් ආයුබෝ වේවා කියලා කියනවා. හැබැයි එහෙම කිව්වට අපේ ආයු ජාතිය ආයු වේගෙන් කෙටි වෙමින් එන්නේ අපි මැදිහත් නොවුනොත්. රට වෙන්නේ මතකනේ? නිදහස් සංවාදී මැදිහත් වීමක්. ශ්‍රී ලංකාවට එරෙහි ඊනියා මානව හිමිකම් යෝජනාව 11ට 22ක් ලෙස ඊයේ සම්මත වුණා. රටවල් 14ක් මගහැරියා. ඉන්දියාවත් ඒ අතර. ලැජ්ජයෝ ආ ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ ලැජ්ජාවෙන් එඹරේ නෙවෙයි. මෙච්චර හරියක් කරලා ධන ගාලා බඩ ගාලා වැඳලා ඉන්දියාව මගහැරියා. ඇත්ත කතාව එය නොවේ. ගෞතම අදානිගේ නිකට හොල්ලලා අගමැති නරේන්ද්‍ර මෝඩි hina වෙන ගමන් ජනාධිපති ගෝඨාට ඇහැක් ගහන්නේ නැති. මිලින්ද මොරගොඩ බිම බලාගෙන දකුණු කකුලේ මහපටැඟිල්ලෙන් පොළව හරහර ලැජ්ජාවෙන් hina වෙන්නේ නැති. මේ පට්ට ගේමක්. හොඳට මතක තියාගන්න. මුන් ඔක්කොම එකයි. දෙමළ මුස්ලිම් වර්ගවාදී දැන් ඔටෝ චූන් වෙලා ජිනීම වැඩේ නිසා උඹලට කෙලියා කියලා. තමන්ගේ රටටම කෙලින්න තමයි දෙමළ මුස්ලිම් වර්ගවාදීන් උත්සාහ කරන්නේ. තමන්ගේ බෙල්ල තමන්ගේ දෑත් වලින්ම මිරික ගන්නවා. රාජ්‍ය නොවන කළු බලල් හමුදාව ඕටි දාගෙන අති දාගෙන දිවාරයන් උඹලා වැඩ. මේ පරයෝයි පරට්ටියෝයි ඒ පරයෝයි පරට්ටියෝයි එකට එකතු වෙලා අපේ මව්බිම විනාශ කරන්න හදන්නේ. සජිත් ප්‍රේමදාසලා අනුර කුමාර දිසානායකලා 2024 ට කෙල පෙරලා ඔට්ටු පෙරලා රටවට ඇවිදිනවා. පව්. අපි කොතනද ඉන්නේ? අපි කොතනද ඉන්නේ? අපි කොතනද ඉන්නේ කියන කාරණය මම හිතන්නේ අපි ලැජ්ජ නැතුව කතා කරන්න ඕනේ. අද වික්ෂුන් වහන්සේලා ජාත්‍යන්තරේ දිනා ගන්න හදන්නේ. ජාත්‍යන්තරයට නමක් හදාගන්නේ ජාත්‍යන්තරයට විරුද්ධ වෙලා. මෙතන අපේ විදේශ සමාජතුමත් ඉන්නවා. ජාත්‍යන්තරයට විරුද්ධ වෙලා තමයි භික්ෂුන් වහන්සේලා ජාත්‍යන්තරේ සහයෝගය ලබා ගන්න හදා. භික්ෂුන් වහන්සේලාගේ වගකීම. ඒ තමයි ශාස්ත්‍රීය වගකීම. ධර්ම විනය අනුකූල තමන්ට අයිති තමන්ගේ වැඩේ පිළිබඳ වගකීම හරි හැටි ඉටු කරනවන් නම් උන්වහන්සේලාට මේ රට පමණක් නෙවෙයි ලෝකෙම ජය ගන්න පුළුවන් කියන එකයි මේකෙන් පැහැදිලි. අපි ලෝකෙ දිනන්නේ යන්නේ අපේ මහා කටවර භාෂාව. භික්ෂුන් වහන්සේලා හැටියට අපිට තියෙනවා ලොකු වගකීමක්. අපේ අනන්‍යතාවය රැකගත යුතු ආකාරය. හැම දෙයකම කතා කරලා, අවිචාරත්ව කතා කරලා, ඇත්ත වශයෙන්ම භික්ෂුන් වහන්සේලා හැටියට අපේ ඇතැම් දුරෝලතා ප්‍රදර්ශනය කරනවා කියන එක මම සඳහන් කරා. මේ ළඟදී මා හමුවෙන් ආවා ඇමරිකන් තානාපතිට. ඇමරිකන් තානාපතියට එකඟ වෙනවා කියලා මම මුලින්ම කියන්න කැමතියි. එතුමිය කියපු කතාව. අපි මේ රටට උදව් කළා. අපි මේ රටට ලංකාවට ආවා.
ලංකාවේ ඇවිල්ලා මොනව කතා කරන්නේ ඇමරිකාවෙන් කවුරු එන්නවත් ලංකාවේ බොහෝ දෙනෙක් විරුද්ධ වෙනවා ඒ අතර ප්‍රධාන වශයෙන් හාමුදුරුවරු විරුද්ධ වෙනවා මොකද්ද මේකට හේතුව ඉතින් අපිට උත්තර නැහැ එතුමිය සඳහන් කරනවා මගේ රටේ ඇමරිකාවේ ලංකාවේ හාමුදුරුවරු ගිහිල්ලා පන්සල් 82ක් හදලා තියෙනවා ලංකාවේ හාමුදුරුවරු ගිහිල්ලා ලංකාවේ ඇටි විතරක් නෙවෙයි සුද්ධොන්ට තමයි වැඩියෙන් බුද්ධ ධර්ම උගන්වන්නේ භාවනා උගන්වන්නේ ලංකාවෙන් ගිය මිනිස්සු ලක්ෂ ගාණක් අපේ රටේ ඉන්නවා ඔබලා වගේ අපෙත් හිතුවනම් අද ඇමරිකාවේක භික්ෂුන් වහන්සේ නමක්වත් නැහැ සුදු අය සුදු ජාතිකයෝ බුද්ධ ධර්ම අදහන්නේ නැහැ මෙන්න දීපු ප්‍රකාශය නමුත් අපි මේ රටේ එක පල්ලියක්වත් හදලා නැහැ සුදු ඇවිල්ලා අපි යම් යම් උදව් කරන්න ආවත් අපිට ගරහනවා ලංකාවට මට කට උතර නැති වුණා මම හිතන්න ඕන කරන දෙයක් මම මේ කිව්වේ ඒ පැත්ත ගත්තත් නෙවෙයි මේ පැත්ත ගත්තත් නෙවෙයි එතකොට අපි මෙහි විදේශයන් සමග අවිචාරාත්මක ගනුදෙනු කරනවා නම් කතා කරනවා නම් අපේ රටට තියෙන අපිට තියෙන භික්ෂුත්වයට තියෙන වටිනාකම මොකක්ද කියලා මම සඳහන් කරන්න කැමතියි අපි කොතනද ඉන්නේ මහාචාර්ය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඒ වෙන වීඩියෝ සටහනක් හැබැයි මේ රැස්වීමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත් ඉන්නවා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉස්සරහින් ඉඳගෙන ඉන්නවා හාමුදුරු කතා කරනකොට ජනාධිපතිවරයයි ගෝඨාභය රාජපක්ෂයි විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයයි දිනේෂ් ගුණවර්ධනයි අඹරි අඹරි හිටියේ महाचार्य कोटपिटी राहुल हामुदुरु रट बेरगा निन्न अपे स्वामीन महांसेला अह अपे निवे अपे नोवन स्वामीन महांसेला अमेरिकानु असरन इत्तो बावट पात्वेला वो अमेरिकानु तानापतिवरिय एलाइना टेप्लिट्स मी वेड़ पिटिपास्से होल्मनक वगे हिटगेनिन्न मिलिंद मोरगोड समग पाथ फाइंड වැඩසටහන් මාලාවක තවත් එක වැඩසටහනක්. හාමුදුරු ඒ කියන්නේ මහාචාර්ය කොටපිටි රාහුල හාමුදුරු රෙදි නැතුව නෑ රෙදි නැතුව නෙමෙයි සිවුරු නැතුව ඇමරිකාවට කඩේ යනවා. කෝට්ටේ ශ්‍රී කල්යාණි සමාග්‍රි මහා සංඝ සභාවේ අනුනායක හිමි. නිතර නිතර මහරජාගේ මාධ්‍ය ජාලය විසින් न्यूज फर्स्ट असी देशपालन गनु देन वलट अतपोवन मी हामुदुरु इकेने कोटपोल राहुल हामुदुरु पाथफाइंडर अमेरिकानु एजंतवरया मिलिंद मोरगोडगे समीपतम समीपतम गमन सागेक वगगीमें कियानी अपि इकेने एक दिगटम कथा करनो एकाई मी जनाधिपतिवरया विदेश कटयुतु पिलिबंद अमात्यवरया लंग तियागेन अमेरिकानु तानापतिवरयात् उपुटा दक्वमिन මේ කොමඩි කතාව කියන්නේ පව් උන්වහන්සේට තානාපතිවරිය ඉස්සරහා කට උත්තර නැති වෙලා අපට අපේ සංවාදෙ මෙතනින් පටන් ගන්න පුළුවන් සම්මුතියේ මාලිමාව සම්මුතියේ මාලිමාව අපේ නොවන මැදගොඩ අබිතිස්ස හාමුදුරුව කොහෙද වඩිනව ධනකට වඩිනව ජනාධිපතිවරයා මුණ ගැහෙන්න හොඳමයි අපි හාමුදුරුවෝ හොඳමයි හැත්තෑට විවස්ථාව පරිචින්න කරලා ශ්‍රී ලාංකේය රාජ්‍ය බිඳින කොන්ත්‍රාත්තු ලබා දෙන ප්‍රධාන හිමිනම महाचार्य मेदगोड अभेतिस हामुदुरु अंगे सम्मुति मालिमाव मे व्यापृति इद्रियंग मेन्नवा कौद अभी दम्मे कथा करन अपे कथा नायक हामुदुरु कोटपोल राहुल हामुदुरु सकद मेन्न इन्नो मिलिंद मोरगोडगे पाथफाइंडर प्रोजेक्ट एकक कौद नायकिया कौद भारकारु महाचार्य मेदगोड अभेतिस्स हामुदुरु कोटपल राहुल हामुदुरु इन्नवा तवत् हुंगक हामुदुरु इन्नवा अपि ए अवस्थावलदी कथा करमु मिन्न
පූජ්‍යපාද මහාචාර්ය කොටපිටියේ රාහුල ස්වාමින්ද්‍රයන් වහන්සේ හරිනේ සම්මුතියේ මාලිමාව තියෙන ව්‍යවස්ථාවට කෙලවලා දාලා රාජ්‍ය බිඳලා මේ හාමුදුරුවරු වෙන රටකට වඩිනවා ඔය කියන විදිහටම කොටපොළ රාහුල හාමුදුරන්ට ඇමරිකාවේ මාලිගාවක් වගේ විහාරයක් හදලා දීලා ඇති 2019 ජනාධිපතිවරණේ එක ගේම් එකක් තමයි මේ මැදකට අබේති හාමුදුරුවෝ රටේම හාමුදුරුවරු කුදලගෙන ගිහිල්ලා වඩම්ම වාගෙන ගිහිල්ලා ජනාධිපතිවරයාගේ ඔඩොක්කුවේ තියලා තියෙන්නේ මේ වචන නිසා ස්වාමින් වහන්සේලාට සංඝ සසුනට අපහාසයක් කරනවා කියලා හිතන්න එපා මේ තමයි ඇත්ත මේ දේශපාලන සංවාදයක් නිසා කියන්නේ තවත් කොටසක් ගෙනල්ලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ඔඩොක්කුවේ තියලා ජිනීවවල අපට විරුද්ධව කතා කරන පරයොයි පරට්ටියොයි ජනාධිපතිවරයා රාජ්‍ය කටයුතු සඳහා උපදේශන සභාවක් හැටියට ස්වාමින් වහන්සේලා යොදා ගන්න එක ගැනත් කතා කරලා තියෙනවා. අදට මතක තියාගන්න. අර මිෂෙල් බැචලේගේ වාර්තාවේ තියෙනවා. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා රාජ්‍ය කටයුතු සඳහා උපදෙස් ලබා ගන්නේ සිංහල බෞද්ධ නායකයන්ගේ ස්වාමින් වහන්සේලාගේ. එතකොට අනෙක් ජාතීන්ගේ ආගමිකයන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වෙනවා. ජනාධිපතිවරයා ඒ වැඩේටම මේ වැඩේ සෙට් කරුව වෙන්නත් පුළුවන්. ඉඳා කියලා වෙපන් එකක් දුන්න වෙන්නත් පුළුවන්. Who knows කවුද දන්නේ අපි ඒව ගැන එක දිගට බලනවා. ඊළඟට 2020 ජූනි 3 වෙනිදා The Island ඉංග්‍රීසි පුවත්පත දන්නවනේ. ජාතියට හෙන ගස්සවන ජාතියේ නාමයෙන් පෙනී හිටින පුවත්පත. උපාලි විජේවර්ධන හිටියානම් මුන්ට ওই වැඩ කරන්න ඉඩ දෙන එකක් නැහැ. කතාවේ හැටියට ඒ මිනිහා හොඳ මිනිහෙක්. අපි දන්නේ නැහැ එහෙමනේ ඉතිහාසය ගැන කියවෙන්නේ. ඉතිහාසය තුල ඔහු ගැන කියවෙන්නේ. दिवैन दि ऐलैंड रट खन मिलिंद मोरगोडगे तवत्तिक प्रोजेक्ट एकक देन 2020 जून 3 වෙනිදා दि ऐलैंड इंग्लिश पुवत्पत्ति 3 වෙනි පිටුව වාර්තා කරනවා පාත්ෆයින්ඩර් පොඩි මොලකරු අපි මේ කතා කරන මිලින්ද මොරගොඩ ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍ය දැක්මේ ඉංග්‍රීසි පිටපතම වෙච්ච එහෙම අපිට යෝජනා කරන්න පුළුවන් a new economic vision නව ආර්ථික දැක්මක් කියන ඇමරිකානු ලියවිල්ල අනේ මේ ස්වාමින් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලා පිරිසකට දීලා දන ගහලා වඳිනවා මිලින්ද මොරගොඩගේ ප්‍රොජෙක්ට් එකක් තමයි මේ හාමුදුරු අතර මතක තියාගන්න කොටපොළ රාහුල හාමුදුරු එදා ඒ කණ්ඩායමට මිලින්ද මොරගොඩ සමග කැමරා විදිරි පිණි හිටිනවා කොටුගොඩ ධම්මාවාස හාමුදුරු ඉත්‍යාපාන්නේ ධම්මාලංකාර හාමුදුරු කොටපිටියේ රාහුල හාමුදුරු දැක්කනේ තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා කොළුපිටියේ මහින්ද සංඝරක්කිත හාමුදුරු මේ ස්වාමීන් වහන්සේලා ඔක්කොම මිලින්ද මොරගොඩගේ පදයට අඩව් අල්ලනවා ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ගේ දේශපාලන ගුරුවරයාව මිලින්ද මොරගොඩව ඉන්දියානු මහකොමසාරිස්වරයා හැටියට පත් කෙරුවා මතකනේ कैबिनेट मंडली अमात्यवरुगे बलसाई बल तल सहितव इंदियावे श्रीलंकावे जनाधिपतिवरे अगमतिवरे राजनायकयन समग केलिन्म ऋजुव गणदुनु करन्न पुलुवन् विशेष वरप्रसादयक् सहितव इंदियानु महाकोमसारीश्वरया हितन्न पत् करला यव्वा दैन् मैन् वेड ए पत् किरीम संबंधी विरोधता गुणुना रट තුල තැන තැන රට පුරා නෙමෙයි රට තුල තැන තැන ඇත්ත විරෝධතාව ප්‍රකාශයටපත් කෙරුවේ නිදහස් සංවාද වැඩබිමේ අපි මම පුද්ගලිකව පාර්ලිමේන්තුවට මගේ විරෝධය ගොනු කෙරුවා ලිපි ගොනුවක් යවුවා තැපෑලෙන් විද්‍යුත් තැපෑලෙන් කතා කෙරුවේ නැත ඒ ගැන අපි කතා කරලා තියෙන්නේ කෙහෙලි රඹක් කැල්ල කිව්වා හම්බ වුණා අපි මිලින්ද මොරගොඩත් එක්ක හම්බ වෙන වැඩි කරගත්තා කියලා හරිනේ මේ ඇත්ත විරෝධතාව දෙදහයේ සිට එක දිගටම මේ පරයින්ට එරෙහිව අපි ගොඩනගනවා බොරු විරෝධතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර ඉස්සර ජවිපී උපදේශකවරයෙක් මතක තියාගන්න රෝහණ විජේවීරට ප්‍රතිකාරත් කරලා තියෙනවා සමහර විට ඒ නිසා වෙන්නේ නැති රෝහණ විජේවීරට ඉක්මනටම දැයින් සමුගන්න සිද්ධ වුණේ ඒ කුමන්ත්‍රණ පිටිපස්සේ මේ හාදයා තිටියක් දන්නේ නැහැ එදා රැඩිකල් වමේ එක පාරටම පැන්න ජාතිකවාදී කඳවුරට වසන්ත බණ්ඩාර එම දැක්කොත් මගාරින් මතකනේ විමල් වීරවංශ උදේ ගමන් පිළ වසන්ත බණ්ඩාර එනවා දැකපු ගමන් කානුවකට හරි බැහැලා මිනිහෙක් වගේ මාරු වෙන්න
මූණ නම් දෙන්න එපා. ඉතම භයානක මිනිහෙක්. දැන් ඒ විරෝධතා මැද්දේ මේ හාමුදුරුව කවුද? මහාචාර්ය කොටපොල රාහුල හාමුදුරුව න්ියුස් ෆස්ට් ප්‍රවෘත්තියක් නිර්මාණය කරනවා. මොකද උන්වහන්සේ කියන්නේ මිලින්ද මොරකොඩට අනම්මනම් කියන්න එපා. ඔහු බුදුසසුනේ ඉමහත් ජයග්‍රහණ වලට හේතුවක් වෙලා තියෙනවා. ඉමහත් සේවයක් කළා තියෙනවා බුදුසසුනට. හොඳ උපාසක මහත්තයෙක්. ඒ නිසා ඉන්දියාවේ මහා කොමසාරිස් දුවරේට ගැලපෙනවා කියලා උන්වහන්සේ කියලා දානවා. න්ියුස් ෆස්ට් වාර්තා කරනවා. ශ්‍රී ලංකාවේ සංඝ හඬ කොටපොල රාහුල හාමුදුරුව. එදා මේ ප්‍රවෘත්ති වාර්තාවේ තියෙනවා අර අසරණ මුරුත්ෙට්ටුයි ආනන්ද හාමුදුරුව කෝකටත් තෛලය. කෝකටත් තෛලයේ ස්වාමින් වහන්සේ. අපහසයක් නෙමෙයි දේශපාලනික විග්‍රහයක්. උන්වහන්සේ කියනවා මිලින්ද මොරගොඩ හොඳ මුනියා මොකෝ අපේ පන්සලේ රැස්වීම ශාලාව හදාගන්න සපෝට් එකක් දුන්නලු. හිනාවෙනවද අඬනවද කල්පනා කරලා බලන්න. MCC වෙනුවට පාත් ෆයින්ඩර් ගම සමග පිළිසඳර මහරජාගේ ගම්මැද්ද ඉන්ටර්නැෂනල් දැන් අපි කතා කරුවනේ. ඒ වැඩ ටික එහෙම යනවා. MCC උදය රිලා නැටුම් මැද්දේ ඇක්සා ස්තිරයි සෝෆා ගැන කල්පනා කරනවා. නීතිපති දප්පුල දලිබේරා අර කොණ්ඩේ මෙහෙම දාපු හාදිය ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වනවා. අපි ගැන කතා කරුවා. දැන්ටමත් අපි සංවාදී පටන් ගන්න තියෙන්නේ. අනේ අපේ නවන හාමුදුරුවනේ අගලුගල්ලේ හාමුදුරුව උන්වහන්සේ GMO එකයි තමයි මේ ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුව දාන්නේ. දුකයි පව් පාවිච්චි වෙනවා උන්වහන්සේ. මහාචාර්ය අභේතිස්ස හාමුදුරුව මිලින්ද මොරගොඩගේ ඇමරිකානු පාත් ෆයින්ඩ කළු දේශපාලනය අකුරටම කරනවා. අන්න ඇල්ලේ ගුණවංශ හාමුදුරුව ඈ ඕමල්පේ සෝභිත හාමුදුරුව මුරුත්ෙට්ටුවේ ආනන්ද හාමුදුරුව කොටපිටි රාහුල හාමුදුරුව අහ මිලින්ද මොරගඩගේ හාමුදුරුව සෙට් එකම ඈ මිලින්ද මොරගඩත් එනවා අපච්චි රතන හාමුදුරුවත් වඩිනවා රතන හාමුදුරුවත් වඩිනවා රතන හාමුදුරුවත් වඩිනවා